සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවාපුවත් සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඡන්දය ගණන් කරන හැටි තවමත් ගැටලුවක් මැකෝ අදත් පෙරහුරුවක සුලංග වැඩි වෙයි මුහුද රළු වෙයි කාලගුණෙන් අනතුරු ඇඟවීම රිය අනතුරු දෙකකින් එක් අයෙකු මරුට දහ අටකට තුවාල දිවයිනේ ප්‍රදේශ රසකින් මත්කුඩු සමග සැකකරුවන් අත්අඩංගුවට චීන බලධාරීන්ට වීසා නිකුත් කිරීම ඇමරිකාව සීමා කරයි මුලින්ම දේශීය පුවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුව මහමැතිවරණය සාර්ථකව පැවැත්විය හැකි ආකාරය පිළිබඳ පෙරහුරු තවදුරටත් පැවැත්වෙනවා. අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයේ ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලිය හරහා ව්‍යාප්ත වීම වැළැක්වීම එහි අරමුණයි. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකම පෙරහුරු පවත්වා ඡන්ද විමසීම සාර්ථකව සිදු කළ හැකි ආකාරය පිළිබඳ අදාළ නිලධාරීන් මේවන විට දැනුවත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවට ඇති වූ ඊළඟ ගැටලුව වූයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඡන්දය ගණන් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ පිළිබඳවද මේ දිනවල පෙරහුරු පැවැත්වෙනවා. ඊයේ දිනයේ මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවැනි පෙරහුරුවක් පැවැත්වුණා. අද දිනේද කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු පැවැත්වෙනවා. සීමිත ඉඩ ප්‍රමාණයක් ඇති ස්ථානයක ගණන් කිරීමේ නිලධාරීන් හා දේශපාලන පක්ෂවල නියෝජිතයන් රැඳී සිටීම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ. එම ගැටලුවටද විසඳුම් ලබා දීමට මේ දිනවල පැවැත්වෙන පෙරහුරු අතිශයින් වැදගත් වෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සමගම සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය සමත් වුණා. පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම් දෙකක් සිදු කළා. ඉන් එක් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 470ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා. තවත් ස්ථානයකදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 690ක් සුවගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. හොරණ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 560ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු ඉංග්‍රීය පොලිසියට බාර කෙරුණා. බදුල්ල කළුගල්පිටිය ප්‍රදේශයේදී කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 325ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කරන්නේ. තවත් ස්ථාන කිහිපයකදී මද්‍රව්‍ය සමග සැකකරුවන් පොලිස් බහරයටගෙන තිබෙනවා. පූගොඩ 4 කණුවාසලදී පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එහිදී පුද්ගලයෙකු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 230ක් සොයාගෙනුණා. මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේදීද හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුකී ආණ්ඩුවේ ඇමතිවරුන්ට රාජපක්ෂවරුන් හිරේ දැමීම සඳහා දැඩි උනන්දුවක් පැවති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. හෝකන්දර ප්‍රදේශයේදී කලාකරුවන් පිරිසක් හමු වූ අවස්ථාවේ ඒ මහතා මේ බව කියා සිටියා. UNP ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හැදුවේ කලින් ආණ්ඩුවේ හොරු ඉන්නවයි කියලානේ. හැබැයි අපි හදපු යහපාලන ආණ්ඩුවේ අපි කැබිනට් එකට යනකොට අපි ඉස්සරහා අර මහින්ද රාජපක්ෂ මහත්තයයි ආණ්ඩුවයි දෙකම විනාශ කරපු ලංකාවේ අංකකයේ දූෂිතයෝ ටික රාජිතද පාටලීද රිෂාඩ් ඔක්කොම ඉන්න අපි ඉස්සරහා බේරි. දැන් ඊළඟට පටන් ගත්ත දේශපාලන දඩේ. ඒක නතර කරනකොට මට කියනවා ඒක ඩීල් එකක්. එතන කුමන්ත්‍රණයක් තියෙනවා. හොරු රකින්න ඇමති කියලා මට නම් නාමිකුත් ලැබුණා. ජිනීව ගිහිල්ලා රට පාවල දෙන කිවිසුමක් අස්සම් කරනවා කියලා මම ඒ කණ්ඩායමෙ හිටියා. හැබැයි එහෙදි තමයි මම ඒක දන්නේ. දැන් ඇමරිකාව කියන අපිට විරුද්ධ නඩු පවරන්න ඕන අපි යුද අපරාධ කරලා අපිට විරුද්ධ පැමිණිල්ල කියනකොට රණලි මංගලයි කියන ඕව මේක අපිත් පැමිණිලිකාර වෙන්න ඕන. සමානුග්‍රහය දක්වන. දැන් මම ඒකට එතන විරුද්ධ වෙනකොට විශාල ගැටුමක් ආපහු නිර්මාණය වුණා. හැබැයි මම ලංකාවට ආවිල්ලා කිව්වා ජිනීවා එකගතාවේ මම රිවර්ස් කරනවා කියලා. 46ක් අනිත් පැත්තේ හිටපු කැබිනට් එකේ මම තනියම අනපනත් ගණනාවක් ආවා. එක පරතක් සම්මත කරන්න දුන්නේ නැහැ. වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු හා පළාත් අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක් වුණා. වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන අතුල විජේසිංහ සහ ධර්මශ්‍රී දසනායක හිටපු පළාත් අමාත්‍ය පියසිරි රාමනායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්නදායකවරුන් පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීමට එක් වුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණ තරඟවදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි ඔවුන් මාධ්‍ය හමුවේදී කියා සිටියේ. පක්ෂය උතුමාගේ ඉෂ්ට කළා. ශ්‍රී ලංකා පක්ෂය ප්‍රජන පෙරමුණ එකතු වුණා. ඒ පෙරමුණේ කුරුණෑ දිස්ත්‍රික්කයේ නායකයාගේ වැතුමා. එනිසා අපේ යුතුකම අගමැතිවරණ උදා කිරීම. එනිසා අපි මේ දේ කරන තමයි මේ අය ඒක සත්භාවයෙන්ම මෙදී හතුරේ. ඒක අපි කරනවා දැන්. අපි උදව් කරන්නේ කණ්ඩායම් නායකයාට අර සමස්ත දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්. යාපනය මහනුවර ඒ නමය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර මලම්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යමෙන් අනතුරු සිදුව තිබෙනවා. කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරු සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. තුවාල කරුවන් වවුනියාව මහරුවහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්ලැල්ල කුසුම්ගමදී සිදු වූ රිය අනතුරකින් වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. වනජීවි නිලධාරියා ගමන්ගත් යතුරු පැදිය මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදු වෙත්තේ. මිය කී නිලධාරියා ගිරිතලේ දියබෙදුම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්. කොරෝනා වෛරසයේ ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 821 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසයේ ආසාදනයේ ඌ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 904ක්. එම පිරිසෙන් 821 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කළා. ඒ අනුව තවත් නාවික හමුදා සමාජිකින් 83 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ අතර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේ නව ආසාදිතින් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි ඔවුන් පාකිස්තානයේ සිට මෙරටට පැමිණ මියන් කුලම හා පුණානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීම අඩු වූයේ සෞඛ්‍ය ආරක්ෂකාංශ මෙන්ම රජයේ ක්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 වසංගත තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය වෙලා තියෙනවා. මේ තත්ත්වය සැලකුවොත් එහෙම අද වන විට අපේ ශ්‍රී ලංකා භූමිය තුලින් අපේ සිටින ජනතාව තුලින් COVID-19 රෝගීන් හමුවන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට නියම ආකාරයට හිමි සංඛ්‍යාව නාවික හමුදායේ කොටස අයින් කරොත් විදේශගතව සිට පැමිණෙන අයගේ කොටස අයින් කරොත් එහෙම 313ක් වැනි සුළු සංඛ්‍යාවක්. අපට වැදගත් වන්නේ මේ දක්වා අපි නෙලාගත් ප්‍රතිඵල ආරක්ෂා කර ගනිමින් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා රජයට සහාය දීම. ඒ වගේම අගෝස්තු 15 පමණ වන විට ගුවන් තොටුපළ විවෘත වුණොත් එහෙම අපේ රට විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරයේ මත යැපෙන රටක් බැවින් ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රොටෝකෝල් මේ වන විටත් අප විසින් සම්පූර්ණයෙන්ම වාහේ නිම කළා තියෙනවා. දැන් අපිට තියෙන අභියෝගය තමයි මේ ඇතිකරත්ගත් තත්ත්වයේ කොහොමද පවත්වගන්නේ කියන එක. දැන් අපට පෙනී යනවා ජනතාව මේ කාරණා ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම. මේ දේවල් ඇත්ත වශයෙන්ම පවත්වගන්නේ අපිට වඩා විශාල දියුණුවයි කියන රටවල් වලත් නැවත නැවත මේ වෛරස් තත්ත්වය ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම මේ ජන සමාජ විසින් පවත්වා ගත යුතු චර්යාත්මක කාරණා හරියට පවත්වා නොගැනීම නිසායි. කෙසේ වුවද තවත් ආසාදිතින් 384 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 36ක්. කොරෝනා වෛරසයේ ආසාදනයේ වී රෝහල් ගතව සිටි රෝගීන්ගෙන් 1619 දෙනෙකු මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් සිදු කරමින් පවතින්නේ ආරක්ෂක අංශවල පූර්ණ සහාය ඇතිවයි. ගුවන් හමුදාවට අයත් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ නාවික හමුදාවේ 223 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා.
කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව යන තෙක් වෛරසය පාලනය සඳහා හඳුන්වා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මුඛ ආවරණ පැළඳීම කෙරෙහි සෑම පුද්ගලයෙකුම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරන පුද්ගලින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ මේ වන විට ඇමරිකාව බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටින බව දවල මන්දිර කොරෝනා කාර්යසාධක බලකායේ ප්‍රධානි වෛද්‍ය ඇන්තනී ෆෞසි පවසනවා. එරට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් කොරෝනා ආසාදනයට ලක්වන බවයි ඔහු සඳහන් කරන්නේ. වෛරසය සම්බන්ධයෙන් කිසිදු තැකීමකින් තොරව තරුණ පරපුර නිදහසේ හැසිරීම මෙම තත්ත්වයට බලපා තිබෙනවා. මෙම හේතුව නිසා වයස්ගත පිරිස වෙත වෛරසය ආසාදනය වීමේ අවධානමද ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය ඇන්තනී ෆෞසි වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ගත වූ පැය 24ට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 47341ක්. ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 125ක් නොව ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 99,10,068 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 53,60,798ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 4,96,991ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරස ව්‍යාප්තිය බ්‍රසීල් ආර්ථිකයට සිදු කර ඇති හානිය දරාගත නොහැකි මට්ටමක පවතින බව එරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මේ වන විට එරට දුගී ජනතාව වෛරසය පිළිබඳ නොතකමින් රැකියාවල නිරත වන බවයි වාර්තා වන්නේ. රට වසා දැමීම හේතුවෙන් ජනතාව අන්ත දුගී භාවයට පත්ව ඇති අතර කුසගින්නෙන් සහ නිවාස නොමැතිකමින් බහුතරයක් පීඩා විඳිනවා. ගත වූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා මරණ 736ත් සමග මෙක්සිකෝවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 25000 ඉක්මවා ගියා. ආසාදිතයන් සංඛ්‍යාවද 102 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. මරණ හා ආසාදිතයන් පිළිබඳ නිකුත් කර ඇති වාර්තාවන්ට වඩා සත්‍ය අගයන් බොහෝ ඉහළ අගයක් ගනු ඇති බවට එරට රජය නිවේදනය කරනවා. වෛරසය ආසාදනය වන ස්වාසදු කරන පරීක්ෂණ වේගවත් කිරීමට කොස්ටරිකා බලධාරීන් පියවරගෙන තිබෙනවා. පසුගිය දින කිහිපය තුළදී එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාමත් සමගයි මෙම පියවරගෙන තිබෙන්නේ. කෙසේ වුවද අගෝස්තු පළමුවනදා සිට විදේශිකයන් හට එරටට ඇතුළු වීමට අවසර ලබා දෙන බව රජය නිවේදනය කරනවා. මහමැතිවරණයට දින ලංවීමත් සමග දේශපාලන වේදිකාව දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනවා. මහජන නියෝජිතින් පළ කළ අදහස් ඇතුළත් 2020 ජනමතය විශේෂාංගය දැන් මේ පක්ෂයේ විනාශ කරපු පිල්ල තමයි දැන් මේ ගැලවිලා ගිහිල්ලා දැන් සිරිකොතේ බලය අල්ලන් ගන්න ඉස්සෙල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙන තමන්ගේ පක්ෂයේ මිනිසුන් හදාගන්න එක. කිසිම කෙනෙකුට ආයේ සිරිකොත අල්ලන්න හම්බෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු හදන්න අපි සූදානම් නැහැ මොකද අපි දෙපාරක් කරන් දීලා දෙපාරම නැති කරගත්තා අපි අවුරුදු 10ක් විපක්ෂයේ හිටියා අපි ආණ්ඩුවට ගියේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධානයේ නම් විසඩාගේ බැද්දුමා මයින්ඩත් එක කැබිනට් එකේ ගියේ අවුරුදු 10ක් දැන් එයා අපිට දේශපාලනේ උගන්වන්න හදනවා එතුමා තමයි මිත්‍රවරුනි අපේ ආණ්ඩුවේ වැලි කර්මාන්තය ඇමතිවර වෙලා ඉන්න කාලේ වතු කම් කර රුපියල් 50ක වැලි ඉනිමක් කිල්ලුවාම මෙයා දෙන්න බෑ කිව්වා රුපියල් 5000 දුන්නා පක්ෂ ભેද බැලුවේ නෑ රජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මං හිටියනම් දෙනවලු 25000ක් මේ මුළු රජ රටම කන්න හතක් පාළු වුණා නියගෙන් හම්බ වුණාද සත පහක් එහෙව් ආණ්ඩුවේ රජිත් ප්‍රේමදාසුන් නැහැ කියනවා මං හිටියනම් දෙනවලු 25000ක් හම්බේ මෙන්නම කියලා සත 25000 මැතිවරණ උණුසුම එන්න එන්න වැඩි වෙනවා සමගි ජන බලවේගයේ ශක්තිමත් වේ ඉදිරියට යනවා අපේ නායකයත් එක්ක මේ පාර අපේ පැත්තේ බඳුන් කරේ සම්බන්ධය එවන් ගාඩ් එකට සම්බන්ධය කොහොම ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ ඉන්න අනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකන්ද අපට හරියට කෙලින් වැඩ කරන්න පුළුවන් අසුගිය ආණ්ඩුවේ මහා බැංකුව මංකොල්ලේට සම්බන්ධ මේ සියලු දෙනාටම කිසිම සදාචාර අයිතියක් නැහැ අපි ආණ්ඩු පිහිටවනවායි කියලා කියන්නේ මොකද මේ මාස 7-8ට ඒගොල්ලෝ කරාපු දේවල් අමතක වෙලා කියලා හිතේ තියාගෙන ඉන්නේ රවි කරුණානායකලා නිසා ආණ්ඩු බලය කොහොම වුණත් රනිල් වික්‍රමසිංහයි රවි කරුණානායකයි දෙන්නට පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වේවිද කියන සැකයන් නම් අපි ළඟ තියෙනවා අලියත් එක්ක හිටපු අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු අපි අද ටෙලිෆෝනයක් බදාගෙන තිනවා සමගි ජන බලවේගයක් හදාගෙන තිනවා මේක එක්සත් ජාතික පක්ෂ දරුවේ සිය ගානක් මන්තුරු අපිව දාලා ගියා දරදි ප්‍රතිපත්තිය හින්දා ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබීජේ හින්දා දක්ෂියට තන නොදුන්න හින්දා අද මේ දරදි හදාගන්න සමාජිකයන්ගෙන් දෙලපීමක් ආවා දැන් අද විපක්ෂය කියලා කියන එක ගත්තොත් බෙදිච්ච කැඩිච්ච ක්‍රියාවලියක් තියෙන්නේ විපක්ෂයේ කාර්යභාරය පවතින ආණ්ඩුව ඉඳද්දී ඉෂ්ට කළත් නැහැ ඔය කියන විපක්ෂ කට්ටිය පාර්ලිමේන්තුව තුල විපක්ෂේ කාර්යභාරය ඉෂ්ට ගන්න පුළුවන් පිරිසකුත් පත් කරගන්න ඕන ජනතාවක් මොකද ආණ්ඩුවක් විතරක් තිබිලා වැඩක් නැහැ විපක්ෂිකුත් තියෙනවා
ඔබ අඬනවා නම් රැට රැට මම ඔබේ ගෙදරට ඇවිදින් ඔබව බදාගෙන මමත් අඬන්නම් ඔබට අඬලා මහන්සි නම් ඔබ මහන්සි නිවනතුරු මම ඔබ වෙනුවෙන් අඬන්නම් එහෙමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ හැබැයි මිත්‍රවරුනි අපිට නායකයේ කෝණේ අපි අඬනකොට අපිව බදාගෙන අඬන්න නෙවෙයි අපි අඬන ප්‍රශ්නෙට උත්තර හොයලා අපි අඬන එක නතර කරන්නයි නායකයේ කෝණේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මුහුද රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවික කටයුතුවලදී දැඩි අවධානයක් යොමු කරන නිසායි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. දිවයිනේ බස්නාහිර වයඹ සබරගම මධ්‍යම සහ දකුණු පළාත්වල විධි මුිත වැසී තිබේවි. එවැගේම උතුර උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන සල්පේක විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසී හෝ ගිගුම් සැත වැසී තිබීමේ හැකියාවක් පවතිනවා. එවගේම බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිනිමිට 75ට වැඩි තරමක් තද වැසී ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. දිවයිනේට බස්නාහිර දකුණු සහ ගිනිකොණ දෙසින් යන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විධි මුිත වැසී තිබේවි. प्रदेश दिवापुवत् अदट अवसान् ओबट सुभ दवसाक्।